ఎకరంటే Atibuja Sangharatne Nausarai Mata member SC Mata Aradhana Kala Tamunna Selage Gampa Asane Asahaya Nayakaya Mage Hitawata Mama Igena Gatta Lankawa Tiyena Hondama Iskole Mata Wada Poddak Kanishtayi Lankawa tiyena deviniyata honda iskola kattiya thundenekma innawa meke. Rajaka vidyalaya thunai Ananda vidyalaya dekai maath athulu. Vedikawa inna sieluma aya nam amuthuwen kiyanna onna sanlaluth athuluwa me methi amathuru siel denama metana innawa ape hasita anagatha nayake. වේදිකාවේ ඉන්න ප්‍රාදේශ සභා මට්ටම පළාත් සභා මට්ටම සියලුම දේශපාලන අධිකාරී සියලු දෙනාගෙනුත් මේ ස්ථානයේ ඉන්න ආදරණීය ගම්පහ ආසනේ ජනතාව මට ඡන්ද දීපු අය 8000ක් ඉන්නවා මෙතන මම හිතන්නේ ඒ 8000න් කොටසක් ඇති මට හිතවත්ව ගම්පහ ආසනේ වැඩ කරා මේ රංජිත් නලින් ඒගොල්ල දෙන්නේ තුන්දෙනෙක් තමයි මේ ආසනයේ මගේ දේශපාලන වැඩ කරේ. ඒ සීල් දනාගේ මත අවසරයි. ආදරණීය ජනතාව සීල් දනාගේ මත අවසරයි. මම කලින් කතාව දාන්න කියලා ඉල්ලීමක් කරා. තමුන්නාසලාගේ සංගීතඥතුමාගෙන් කතාව කලින් දුන්නට ඔබතුමාට ස්තුතියි. පහු වෙලා කතා ගන්න එක ටිකක් භයානකයි. සෙනඟ නැගිටලා යන්න ඉඩ දෙනවා. Api mekale janatawa muna gehena kota janatawa hunga usaha karana api itekka hina wela len gatu wela satutin innawa kiyala pennanna e unata api dannawa tamunnasela mekale satutin neve inne kiyala hina wenna usaha karat mune tiyenne kalakirima saha pidawa සංවේගයේ තමයි මේ කාලේ අපේ රටේ ජනතාවගේ. අපි දන්නවා තමුන්නාසලා ජීවත් වෙන්න බැරි රටක මේ මොහොතේ ජීවත් වෙනවා. තමුන්නාසලාට කෑම වේල 3 කෑම වේල 2වත් කන්න බැරුව දරුවන්ට අවශ්‍ය කෑම ටික වෙලාවට දෙන්න බැරුව අවශ්‍ය ප්‍රමිතියෙන් කෑම වේල දෙන්න බැරුව දරුවන්ට අවශ්‍ය පොතපත අරගෙන දෙන්න බැරුව තමුන්නාසලාගේ වාහනයට අවශ්‍ය තෙල් ටික ගහ ගන්න බැරුව තෙල් පෝලිං නැහැ රනිල් මහත්තයාට පින් සිද්ධ වෙන්න. හැබැයි කූපන් එකට දෙන්නේ ගාණ වැඩි ඒක හන්ද තිබුණත් ගන්න බෑ. තෙල් ටික නැහැ. කෑම බීම ගන්න බෑ මිල අධිකයි. සීලුම දේවල් 3 4 5 ගුණයකින් වැඩි වෙලා ජීවන බර දරා ගන්න බෑ. විදුලි උපකරණයක් ගන්න බෑ ගත්තත් පාවිච්චි කරන්න බෑ. Dan istriknya ganggu rupiah palos dah hati terdengar. Tayar kat dah ganggu bayar three wheel lekat motorcycle lekat. Hadda hadda tu na three wheel tayar kat dah ngisi ek dah. Rupiah lisi pan dah tu na car rek tayar kat dah lakse ay. Ewak kita tu kan rata gila tiennah. Sama tu dia kekutu kerama. Rata bangkalot telah tiennah. Apa rata? ඓතිහාසිකව ක්‍රමානුකූලව මේ දේශපාලනඥයෝ මේක විනාශ කරා. අද වෙනකොට රට බංකොලොත් වෙලා තියෙනවා. ලෝකේ අනිත් රටවල් එක්ක බැලුවම අපි ඉස්සරහට ගියේ නැහැ. අපි ලෝකෙටම ණය වෙලා තියෙනවා. ණය ගෙවා ගන්න බෑ කියලා අපි පිළි අරගෙන තියෙනවා. කවුරුවත් අපිට ණය දෙන්නේ නැහැ. ඒතොර මාතෘභූමිය ඒ තත්ත්වයට පත් වෙලා තියෙනවා. Ikan keda wacak ya.
මේකට කවුරු හරි වාකියම බාර ගන්න ඕනේ. එදාසල පාර්ලිමේන්තුව අපට ඇහෙනවා අර පහුගිය කාලේ හැංගිලා පැනලා ගියපු ඊටුන් ආයි ටික ටික නැගිටලා අතරගාතෙන් වැටිලා හිටපු උන් දැන් පොඩ්ඩක් බාගෙට නැගිටලා කොන්දට අතේ තියන් නැගිටිනවා. එහෙම ඉඳගෙන කියනවා අපට කියනවා පාර්ලිමේන්තුව ඉඳගෙන රට හදන්න හදනකොට හදන්න දෙන්නෙත් නැහැලු. හරියට රට කෑවේ අපි සමුන්නාසලා වගේ. දැන් මේ හදගොහුම තමයි කියන්නේ. රට හදන්න හදනකොට හදන්න දෙන්න හැලු. ඒකට පොළු දානවලු. ඒතකොට සමුන්නාසලා දන්නවා කවුද මේ ඡේදවාචකේ රෝ කියන්න ඕනේ කියලා. සමත්යක් කැටියට මේ රට විනාශ කරේ දේශපාලනක්තියෝ. සමත් ඇවිල්ලා ඒ කල්ලියටම රටට සේවය කළා අවුරුදු 40ක් මාත් ඇවිල්ලා ඒ කල්ලියත් එක්කම හිටගත්තා. රට විනාශ කරේ දේශපාලනඥයෝ කියන එක මා දේශපාලනඥයෙක් හැටියටම පිළිගන්නවා. මම අවුරුදු 13 මාරයි දේශපාලනේ. ඒනුත් දෙකමාරක් වැලිකඩ හිටියේ. මිනිස්සෙකුට උපාධියක් අරගෙන පශ්චාත් උපාධියක් කරා මහාචාර්ය කෙනෙක් වෙන්න පුළුවන් අවුරුදු 10කින් 12කින්. ඒතකොට මේක ඉගෙන ගන්නත් 30ක් 40ක් මේකේ ඉන්න ඕනේ නැහැ හැරමිටි ගහගෙන. මම තුන්වෙනි වට පාර්ලිමේන්තුව ආවේ ඔය රටේ ඉන්න හුඟාවක් ඔක්කොම වගේ 100% දේශපාලන නායකයෝ මම ඉසුරු කරලා තියෙන ඉතාල ළඟින් එකන්ද ඒගොල්ලෝගේ සිතුම් පැතුම් ගැනත් මට අවබෝධයක් තියෙනවා. හමුදාව ඉන්න කාලේ මහින්ද රාජපක්ෂ එක්කම හොඳ ළඟම යාළුවෙක් හැටියට සමීපව ඉසුරු කරා හමුදා පටිගාලේ. ඒකට මම දන්නවා අනිවාර්යයෙන් මේ සියලු දෙනා මේකට වා කියන්න ඕනේ. මේ රට අවුරුදු 74ක් නිදහස ලැබුණ දවසේ ඉඳලා පාලනය කරපු රජයවල් මේකට වා කියන්න ඕනේ. මම තරයේ විශ්වාස කරනවා සමහරු අපි එක්ක ඉන්න එහෙම හිතන්නේ නැතුව ඇති. ඉතිහාසය ගැන කතා කර කර ඉඳලා දැන් වැඩක් නැහැ අපට. අපේ ඉතිහාසය නිසා තමයි අපි අද මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. එවනම් වර්තමානයේ සහ අනාගතය ගැන අපි හිතන්න ඕනේ. අපේ මුත්ත හොඳ වැඩකාරයා එහෙම කිව්වට හරියන්නේ නැහැ. දැන් අපේ මුණුබුරාට කන්න බොන්න නැති වෙගෙන එනවනම් ඒක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට මේ දේශපාලනඥයෝ පහුගිය අවුරුදු 74ටම මේ රටේ ආර්ථිකය කවුරුවත් උඩට ගෙනිච්ච නැහැ. බාරගත්තට වඩා උඩට ගෙනිච්ච නැහැ. අපේ රුපියලේ වටිනාකම එන්න එන්න බාල්දු වුණා. අද ගම්පහ ආසන බලමණ්ඩලයේ ප්‍රධානතම ආරාධිතයා අනුපක්ෂයේ ගරුනායකතුමන් සමග ජනබලවේගේ නායකතුමන් එවැගේම විපක්ෂ නායක සමග යන සන්ධානයේ නායක දරු සජිත් ප්‍රේමදාස මෙතුන්ගේ සම්ප්‍රාප්තිය සිදුවන මොහොත ගරුනායකතුමන්ගේ සම්ප්‍රාප්තිය සජිත් ප්‍රේමදාස මෙතුමන්ට සමගි ජනබල වේගයට ව්‍යාධි නායකතුමන්ට අනාගත නායකතුමන්ට
Dina arunak samata tanana taruna gamana harita yugayak panata agayak sukunda makana milla tirana kesipena samaruti naya tananu desa patata leyale di hosma vatana oinonde yagana nisa uta irase ratata mai saji Palne kara, ekek naik yo. Samada aurdu hatta tering, aurdu sipatia tahun nasila mem isra peli wadi lai innatet. Di bunga porondu hagin innatet. Namu sattye tamai ta sarla sattye. Merate arti ke aurdu hatta terima palne ada tamai ji. Me aurdu hatta teredi. Apa rupiah leh batna kamu? Hamba damat pahlah hatagiya. Ita mah sarla bahasa yang kianon. Loko ani tata allah mudah allah sape eksho. Pama hamba damat bandingan kau dekda samsi hatta aye. Dollar reka rupiah lah terai. Ada parampara deka gihil lagi ya no. Deka hamara kitra. Rupiah lah terai tuun dollar reka ada rupiah lah harsi aye. Ekaan tapi hati itu ekan apa dadam berbeda. Arti ke kadang betul na. Ekad sielu merajaan, raja naik ini nukka wagi ando ni. Mau daki no awasta, ekad dek apa mana? Produk tiwila dia no arti ke raya diwa awasta. Ekad kediri ramanda daki no mahaveli. Mahaveli ni sah rata, yang kisi jana kotta sih ekat. Sampurna rata tu mana ni? Arti ke raya kelabu na. Eka ratat podi muku aku na. Ilangan dengelum karma anta. Apa naya na hara? Ati ke dah ayak labu na. Eke biraki awal besar piliturak labu na. E aruna merate noek noek dewa lati lati na biaputi. Samurdiya. Mahapola. Mewa ke ngarti ke dah ayak kaya illa na. Ratat etule ti na salli valim ma. Rata mudah nispaden elan eh tulis tiennya salli valim, jangan tahu apa yang memang mahatalu pakar kalat dia. Samudhi dunia gila rata diunut nih, jangan tahu diunut nih. Hema andua apa awam? Laksa hai kita hati kita beri yang samudhi deh no. Ya apa alnya tapi laksa hai kita dunia. Hari Adam berengkian nih. Megolot kena dengan tahu laksa hai kita deh no alu. Tuh dah udah paham pada laksa ya samudhi beri orang lagi ane samudhi awas tetapi tiennya jangan tetapi ini beri orang. Ekenya rata biri he no. Tuh mek itu mah yata arte. Apa rata mek ada beton heitu atau desa pahl nak coba lagi ando ne. Mama dek ke desa pahl ne di mek desa pahl nak coba kena belua mah. Mama tarik istiasa kerana apa rata parlimen tu palas sabab. Palat pahl matang gatama, siapa panah desa pahl nak cuci anivar indu sih tay. Abi tegolot tek kadoa bono atamai. Emile randu enat bane. Dekam hina eno atarat deno. Namu siapa panah indu sih tay. Puluang diye bono hari kota baga nada ne ekor rating. Eben atang enak ageng hari allah sakari pagawa kari bono hari arge nahl. Ami itu nasi siapa tispahak tiak tispahak. Inna dusi tenen, tapi egolan te wedding ledat tienno. Egolo desa pahl ne tapi ledat tienne Prabu oru inna. Paga kehu enati ura ata. Egolo hari asai mal mal level ata. Arey me torang gahan ata. Pawa de dana ata. Netto dala beraga han ata.
එතකොට ඒගොල්ල ප්‍රභූවරු ඒ හීනේ සඳහා ආපුවා ඉන්නවා තව 130 35ක් ඒගොල්ල සල්ලි තියන හොරගම් කරන්නේ නැහැ ඒකට තමයි යන්නේ අතලොස්සක් මම හිතනවා 115ක් වැඩි වුණොත් 15කට 20කට අතර ප්‍රමාණයක් තමයි ඉන්නේ දැක්මක් තියෙන රටට ආදරේ රටගෙන කැක්කුමක් තියෙන දේශපාලනක් මේ ඒගොල්ලන්ටත් බහුතරයක් දූෂිත වුණාම බහුතරයක් දූෂිත නැති වුණත් දැක්මක් නැති මල් මාල පාවඩ දාන කට්ටිය අතර ඉන්නකොට ඒ 115ටත් මහ ලොකු දෙයක් කරන්න බෑ හැබැයි ඒ 115 ඉන්නවා මැදපෙළ පහුවෙල තරුණයෝ ඉන්නවා මේ ඉන්නේ අපේ අජිත්ලා කාවින්දලා හර්ෂල් වගේ තරුණයෝත් ඉන්නවා ඒගොල්ලොත් මම හිතනවා උගත්කම තියෙනවා හොඳ පසුබිමක් තියෙනවා ඒගොල්ලන්ට ඒ දැක්මක් තියෙන ගණේට වැටෙන්න පුළුවන් හැබැයි ඒගොල්ලන්ට මග පෙන්වන්න ඕන ජේෂ්ඨයන් වැඩි පාරණන් ඒගොල්ලන්ටත් විකල්පයක් නැති වෙනවා මේක තමයි අද රටේ තියෙන දේශපාලනයේ තියෙන ප්‍රශ්නය මේ දැක්මක් නැති දර්ශනයක් නැති උපාධි තිබුණත් බුද්ධියක් නැති රට ගැන කැක්කුමක් නැති හද සාක්ෂි එකගව ජනතාව ගැන කැක්කුමක් නැති රටේ අනාගත පරපුර ගැන හිතන්නේ නැති මේ දේශපාලනඥයෝ හින්දා තමයි අපේ රට කඩන් වැටලා තියෙන්නේ. එහෙම නැති හොඳ දේශපාලනඥයෝ ඉන්න රටවල් අද දියුණු වෙලා තියෙනවා ලෝකේ. මේක තමුන්නාන්සලා තේරුම් ගන්න ඕනේ. දේශපාලනඥයෙකුට කතිර ගහනකොට අනිවාර්යයෙන්ම මගේ හද සාක්ෂිය නම් මගේ පක්ෂ වුණත් මම කතිරයක් ගහන්නේ නැහැ. අර මම කියපු වැඩකට නැති දේශපාලනඥයෙකුට නම් හොඳට පැටිගිරිය ගැන බලන්න චරිතය ගැන බලන්න උපාධියක් තියෙනවද කියලා නෙමෙයි එයා බුද්ධිමතෙක්ද කියලා බලන්න එයා ක්‍රියාකාරී මිනිහෙක්ද කියලා බලන්න ක්‍රියාශීලී මිනිහෙක්ද කියලා බලන්න එයා නිර්මාණශීලීද කියලා බලන්න ඒ බල්ලා කතිරයක් ගහන්න නැත්නම් තමුන්නාසලාගේ ඊළඟ පරම්පරාවත් තමුන්නාසලා අද ඉන්නවට වඩා අමාරු තත්යකට වැටෙනවා පරම්පරා දෙකක් යනකොට මේ රටේ මිනිස්සුන්ට හිඟා කණ්ඩ වේවි දැන් ළඟටම ඇවිල්ලා තියෙනවා මේක හොඳින් තේරුම් ගන්න මේ හේතු ඔක්කොම නිසා අද මේ රටේ තියෙන දූෂිත දේශපාලන සංස්කෘතිය සංස්කෘතිය දූෂිතයි ජනතාව දුප්පත් වෙනකොට ආර්ථිකය කඩන් වැටෙනකොට දූෂිත දේශපාලන සංස්කෘතියක් ගොඩනගාගෙන යන්න ලේසි දේශපාලනඥයාට ජනතාවගේ ආර්ථිකය කඩා වැටලා තියෙනකොට දේශපාලනඥයාට පුළුවන් මුදල් බලයෙන් ජනතාව රවටන්න මුදල් බලයෙන් සම්දර්ශන දාලා ජනතාව ගාවට ඇවිල්ලා සිමෙන්ති කොට්ටයක් දීලා ටකරමල් දීලා චන්ද කාල දරක්කු බෝතලයක් දීලා කෑම් පැකට් එකක් දීලා මලගෙදෙට් ඇවිල්ලා ලෙන් ගතු වෙලා චන්ද ගන්නවා බලන්නේ නැහැ මේගොල්ලෝ රටට වැඩක් තියනවද කියලා. සමහරු ඉන්න මන් දන්නා දේශපාලනඥයෝ තුන් වෙලම මලගෙවල් වලින් කන අය ඉන්නවා. බොරු නෙවෙයි කියන්නේ. අනිවාර්යෙන් මන් දන්නා. මේ ළඟදි මං ගියා ප්‍රාදේශීය සභාව මන්ත්‍රී කෙනෙක්ගේ මේ දිස්ත්‍රික්කෙම පියා එයාතුමාගේ පියතුමා නැති වෙලා මං ගියා මලගෙදෙට්ට. ගියා මෙතුමා මට කියන මට ඉස්සෙල්ලා පැයකට ඉස්සෙල්ලා නායකතුමාත් ඇවිල්ලා ගිහිල්ලා තිබුණා. එයා මට කිව්වා මීට පැය දෙක තුනකට ඉස්සෙල්ලා ඇවිල්ලා ගියා සර් එක්කෙනෙක්. අර සබද අපි කුදුනෙයුම්. ඇවිල්ලා ගියා. එයා කිව්වා මං දන්නේ මචං අද උදේනේ මලගෙදර ගැන. ඊයේ දන්නවනම් මං බෝතලයක් අරන් එනවනේ රෑ කිව්වා. එන්න මලගෙදෙට්ට යන්නේ ඒකටයි මලගෙදෙට්ට ගිහිල්ලා පොඩි ආතල් එකක් ගන්න හදන හැබැයි එතකොට ඡන්දේ හම්බ වෙනවා අපි නිකන් ගිහිල්ලා ආවා බෝතලේ අරන් ගිය මිනිහට ආකර්ෂණය වැඩි මේ ක්‍රමේ තමුන්නාසල වෙනස් කරන්න ඕනේ මොනවා හරි ඇවිල්ලා දෙනවා නම් කවුරු එපා කියන්න එපා සාහන මල්ලා දුන්නොත් සර් සුභානකින් කෑ වෙනා තව එකක් දෙන්න කියලා දෙකක්ම ඉල්ලා ගන්න තකරන් තුනක් විතර දුන්නොත් සර් කුසියත් ලැබෙනවා තව හතරක් විතර ගන්න පුළුවන් තරම් හැබැයි උන්ට කතිර ගහන්න එපා ඔයගොල්ලෝ දන්නවා මේ දිස්ත්‍රික්කේ මම අවුරුදු පහක් දේශපාලනය කරනවා මගේ ආසනේ කැලණිය මගේ ගෙදර තියෙන්නේ ගගෙන් එහා පැත්තේ කොළඹ මං තාම මේ කැලණියෙන් තනකොළ පිටැල්ලක්වත් ගගෙන් එහා පැත්තට අරන් ගිහිල්ලා නැහැ මේ දිස්ත්‍රික්කේ පෞගිය ඡන්දේ මට ඔයගොල්ලෝගේ ජනප්‍රියම වීරයා රංජන් රාමනායක එයාටත් ඔය කට්ටිය මට ඡන්ද 10,000ක් දුන්නා. හැබැයි මම ඒ මුළු ඡන්දෙටම කාටවත් අරක්කු ඉදුරක්වත් දුන්නේ නැහැ. අරක්කු බෝතලයක් බත් පැකට් එකක් දුන්නේ නැහැ. මගේ රෙස්ට්‍රීම් වලට ආපු අයට කේක් කැල්ලකුයි කිරි පැකට් එකකුයි විතරක් දුන්නා.
මම ඒ ඡන්ද ව්‍යාපාරයෙන් බොන තැනක හිටියේවත් නැහැ. මගෙන් කවුරුවත් ඉල්ලුවෙත් නැහැ. දන්නවා ඉල්ලුවට වැඩක් නැහැ කියලා. එතකොට ඒක නිසා ජනතාව ලෑස්ති මේ වෙනසට. ජනතාව වෙනස ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. තමුන්නාසලේ වෙනසෙන් අනිවාර්යෙන් පැලහැදෙන්නේ. තමුන්නාසලා තමුන්නාසලා වටිනා ඡන්දේ විදිහට පාවිච්චි කරන්න අනාගතයේදී. මේ වෙනස වෙන්න ඕනේ. මේක නොවුනොත් මේ දූෂිත දේශපාලනඥයෝ මේ වෙනකොටත් රටේ ජනතාවගේ මුදල් වංචා කරනවා. මේ වෙනකොටත් උත්සාහ කරනවා ගෑස් වලින් තෙල් වලින් ගල් අඟුරු වලින් හොරගම් කරන්න. ඒක තමුන්නාසලා දකිනවා. මේ වෙනකොටත් හදනවා කොන්ත්‍රාත් එකක් දාගෙන කොහේ හරි මොනවා මොනවා හරි ගන්න. ඒක අන්ත හොඳට පරිස්සම් වෙන්න. මේ தත්ත්වයම හිංසා තමයි මම තීරණය කළා තියෙන්නේ මගේ හද සාක්ෂියට එකගව මේ රටට වෙනසක් ගේන්න නම් අනිවාර්යයෙන්ම නිර්පාක්ෂික නිරායුධ සාමකාමී නමුත් ජනතා විප්ලවයක් එන්න ඕනේ. ඒ ජනතා විප්ලවය තමයි අපි ගෝල් ෆේස් එකෙන් පටන් ගන්නවා දැක්කේ. අරගලේ කියලා සටන් පාඩයක් තිබුණාට එතන සිද්ධ වුණේ ඇත්තටම නිර්පාක්ෂික ජනතා විප්ලවයක්. අපිට පාක්ෂික දේශපාලනේ ඉන්න පුළුවන්. නමුත් ඒ අතරේ අපි රටට ආදරේ නම් අපි මේ නිර්පාක්ෂික ජනතා විප්ලවයට ආශිර්වාද කරන්න ඕනේ. මේ නිර්පාක්ෂික ජනතා විප්ලවයේ හින්දා අඩු ගන්න එක ජයග්‍රහණයක් දැක්කා ඔයගොල්ලෝ. මෝඩ දූෂිත ජනාධිපති කෙනෙක් එළවන්න පුළුවන් වුණා. හැබැයි එයාගේ පරම්පරාවම ඇතුලේ ඉන්නවා. එයා මට අගමැතිකම් බාර ගන්න ගුවන් මම එයාට කියපු දෙයක් තමයි ඔබතුමා 19 වෙනි අස්ථාව ගේන්න ඔබතුමා මේ අමාත්‍යාංශ අතාරින්න. ඔබතුමාගේ ආරක්ෂාවට මම වා කියන්නම්. හැබැයි මට වෙන කාගේවත් ආරක්ෂාවට වා කියන්න බෑ කිව්වා. ඒකම ජනතාවට කතා කරලා අපේ පක්ෂයට නායකතුමාට කතා කරලා මම යුතුකම් ඉෂ්ට කරන්නම් කිව්වා. නමුත් එයා දුන්න උත්තරේ මොකද්ද? දියසෙන් කුමාරයා. එයා පස්සේ මට හවස් වෙලා කෝල් එකක් දීලා කිව්වා. එයා හතර පහකට පස්සේ සරත් මහින්දයි චමලුයි කැමති නැහැ නේ කිව්වා. එතකොට දියසෙන් කුමාරයා මහින්දගේ චමල්ගේ අවසරය ඇතුව තමයි රටගෙන වැඩ කරේ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. මේ තත්ත්වය වෙනස් කරන්න ඕනේ. ඒක තමයි මම හිතන්නේ ජනතා විප්ලවයක් එන්න ඕනේ. ගිහිල්ලා ගෙවල් වට කරලා බංගලා වට කරලා කොළඹ ගිහිල්ලා කුඩු කරන්න ගහන්න ඕනේ නැහැ. ගමේදී දූෂිත දේශපාලනඥය ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්න. එන තැන් වලට යන්න එපා. ඒක අපේ පක්ෂේ විතරක් නෙවෙයි, ඒක බෝට්ටුවේ ඇඩ් කරන්න ඕනේ. ඒක ජේපී ඇඩ් කරන්න ඕනේ. මේක පිටින් දාගෙන පක්ෂය ගොඩනගා ගන්න හරි වැටිච් එක නැගිටින්න හරි දඟලන වැඩක් නැහැ. දැන්වත් යථාර්ථයේ තේරුම් ගන්න ඕනේ. දූෂිත දේශපාලනඥය වෙනකොට පිළිගන්න එපා. පුළුවන් නම් හුවක් කියලා පිළිගන්න. එතකොට අඩු ගන්න එක දන්නවා. මුන්ට යකානගල ඉන්නේ මට කොහෙදරි තනියම වහුණොත් මුන් ගහයි දන්නෙත් නැහැ කියලා. අර පහුගිය කාලේ වගේ ලොකු වාහන වලින් යන්නේ නැතුව හිටියා මතකනේ. කුඩා කුඩාර වැගනර් මරුති වගේ තමයි ගියේ. නාමපුර වෘත කරන්න ආවේ නැහැ. මල් මාල දා ගන්න ආවේ නැහැ. රතිඤ්ඤාපත්තු කරේ නැහැ කොහෙවත්. මොකද මුන් හොරෙන් යන්නේ. ඉතින් කොහොම රතිඤ්ඤාපත්තු කරන්නේ? ඒ තත්ත්වයට ගේන්නේ දේශපාලන ලක්ෂණියෝ. එහෙම ගෙනාවොත් තමයි මේ රට දියුණු වෙන්නේ. මම තවුන්නාසලට උදාහරණයක් දෙන්න ඕනේ. මම ගියා සිංගප්පූරුවට හිරේ ඉඳලා එළියට ආවට පස්සේ වෛද්‍ය පරීක්ෂණයකට. මට 2006 බෝම්බේ වැදුනම මම හිටපු ඉස්පිරිතාලේ සිංගප්පූරුවේ ඒ වෛද්‍යවරුම ඒ නර්ස්ලම තමයි වෛද්‍ය පරීක්ෂණය කරේ අවුරුදු 7කට පස්සේ 2013. මම එතන දවස් දෙකක් ඒකට ගිහිල්ලා ඉන්නකොට හෝටලේක හිටියා. හෝටලේ ඉඳලා මම දවසක් එළියට ඇවිල්ලා හෝටලේ ඉස්සරහා ලොකු පඩිබැලක් තියෙනවා හිටගෙන ඉන්නකොට අර මේ හෝටල් වල තියෙන්නේ කුලී රටයක් කෙනකන් හිටගෙන හිටියා. එහෙම ඉන්නකොට අර එහා බිත්ති හරිය විතර සුදු වෑන් එකක් නවත්තලා තිබුණා. ලංකාවේ නම් සුදු වෑන් එකක් තිබ්බනම් අපි අඩි දෙකක් පස්සට අරන් වට පිට බලනවා මොකෙක්වත් මානගෙන ඉන්නවද කියලා. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ සුදු වෑන් එකේ ඩ්‍රයිවර් රාඩියලා හිටියා. අනිත් පැත්තේ ආසනේ ගාව කෙට්ටු මහත්තයෙක් සුදු අද්දිය ෂර්ට් එකක් ඇඳලා සුදු ඉක්කලිසමක් ඇඳලා වෑන් එකට දකුණු අත තියා වම් අත ඉනේ තියාගෙන කුලී රතර ඊදුරෙක් ගාව කතා කර කර හිටියා. විනාඩි 15කින් විතර කුලී රතර ඊදුරා ගියා. මේ මහත්තයා ආපහු දොර අරගෙන වාහනේ එන්නක් ගා වෑන් එක ඇදලා ගියා. එයාගේ ඩ්‍රයිවර් වත් ඇවිල්ලා යට දොර ඇරලා දුන්නේ නැහැ. ටොයෝටා වෑන් එකක්. BMW නැහැ, Benz නැහැ, V8 නැහැ. ගියාට පස්සේ හෝටලේ වේටර් කෙනෙක් සිකියුරිටි කෙනෙක් කියලා මම ගියා. සර් දන්නවද කවුද හිටියේ කියලා? මං කිව්වා මන් දන්නේ නැහැ, මම ලංකාවේ නේ.
එතන හිටිය අපේ නියෝජ්‍ය අගමැතිතුමා කිව්වා. එයා තමයි සිංගප්පූරුවේ මුදල් ඇමති කිව්වා. සිංගප්පූරුවේ මුදල් ඇමති නියෝජ්‍ය අගමැතිගේ පඩිය ඩොලර් ලක්ෂ 8යි. හැබැයි ටොයෝටා වෑන් එකේ යන්න. දොර අරින්න පාවඩේලන්න කුඩාල්ලන්න රතිඤ්ඤපත්තු කරන බුලත් දෙන්න මල්මාල දාන්න කවුරුත් හිටියේ නැහැ. අපේ කොහොමද ඇමති කෙනෙක් ගිහිල්ලා කොහෙර නැවතුවා නම්? කී දෙනෙක් කොට කරගන්නවද? දන්නේ නැති නෑකමුත් හදාගෙන ගිහිල්ලා මම සර්ට 2010 කොඩියක් දැම්මා කියලා හරි ඇවිල්ලා කියනවා. දැන් ඒ ඉච්චර දිනුන රටක ඒක බුද්ධලා ආදායම ඩොලර් 58000යි. ඒ දේශපාලනඥය ඇතර හිටියා රටේ ප්‍රබලය දෙවෙනියා පොලිස් නිලධාරියෙක්වත් පේන හරියකවත් හිටියේ නැහැ. එයාගේ වාහනේ ආවා එයාගේ ඩ්‍රයිවර්වත් බැහැලා දොර ඇරලා දුන්නේ නැහැ. මේ රටේ එතනට යන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ රටේ එතනට ගෙනියන්න ඕනේ. නැත්නම් මේ යන ක්‍රමය හරියන්නේ නැහැ. නැත්නම් ඉදිරි පරම්පරාවට ඕගොල්ලෝ බාර දෙන්නේ කඩන් වැටලා කුණු වෙලා විනාශේච්ච රටක් අම්බලමක්. අර පාළු වලව් තියෙනව නේද? ඒ වලව් වල මොනවද අපි දකින්නේ? අතීතේ ප්‍රභූවරු ඉඳලා තියෙනවා. දැන් අනකට අපි දකිනවා පරාල දිර්ලා ගුල්ලෝ ගහලා. බිත්ති දිර්ලා වේයෝ ගහලා. මීයෝ අතර මෙතර ගුල් හාරලා. වවුල්ලු එල්ලිලා. කඩන් වැටලා තියෙනවා මොකද? ඒ පරම්පරාවෙන් පරම්පරාවට වලව්ව පරිභෝජනයට ගත්තාට ඒක ප්‍රතිසංස්කරණය කළා. ඒකට හයිය දීලා නැහැ. අපේ රටේ ජනතාවත් එහෙම තමයි. අපිට සශ්‍රීක රටක් තිබුණා. නිදහස ලැබුණ දවසේ ඉඳලා අපි මේකෙන් පුළුවන් තරම් කෑවා බිව්වා භුක්ති විඳා තියෙන සම්පත් හැමදේම අපි පරිභෝජනය කරා. නමුත් මේක අපි නඩත්තු කරේ නැහැ. දැන් මෙතන ළඟ තියෙන වලව්වක් එනකොට ඒක නඩත්තු කරලා තියෙනවා. ඒක අර ලෝකෙ දියුණු වෙච්ච රටක් වගේ. ඒක හන්දා ඒක අදටත් තිබුණට වඩා ලස්සනට තියෙනවා. බව කරන් එන්නේ ඉතින් හෝටලයක්ද කොහෙද තියෙන්නේද? ඒක තමයි මේ රට වෙලා තියෙන්නේ. මේ රට ඔයගොල්ලෝ දැක්කම හුඟක් අය පිටරටවල් දැකලා නැතුව ඇති. මම මේ රටේ ලස්සන ඇත්තටම දකින්නේ උඩින් යනකොට. ඉස්සර හෙලිකොප්ටරලින් යනකොට අපි යාපනේ ඉඳලා පල්ලෙහාට බැනව දෙවුන්දර වෙනකම්. එතකොට තමයි පේන්නේ. කොච්චර මනරම් කොච්චර වටිනා භූමියක්ද කියලා. දියලි තියෙනවා කඳු තියෙනවා මුදුවරල තියෙනවා මිටියාවක් තියෙනවා වෙල්ලෑවල් තියෙනවා වන සත්තු ඉන්නවා. ඒ අතරේ සත්තු වර්ග ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවා. එතකොට මේ රට අපි නඩත්තු කරේ නැහැ. දැන්වත් අපි පෙළහැදෙන්න ඕනේ මේක නඩත්තු කරන්න. එහෙමනම් අපි මේකට අලුත් ගමනක් යන්න ඕනේ. මිට වඩා වෙලා ගන්න බෑ. නැත්නම් තව රසවත් දේවල් තියෙනවා කියන්න. මේ රටේ තියෙන්නේ දූෂණය. ඊට පස්සේ අවභාවිතය. අපේ රටේ තියෙන ආයතන දළ දේශීය ආදායමෙන් 75%ක් ගන්න අතිකාල දීමනක්. ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ? ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවකයෝ එක ගුවන් යානයක 350ක් වෙන්න ඉන්නවා. වර්ෂයකට කෝටි 6500ක් පාඩුයි. ලෝකේ හොඳම ගුවන් සේවාවල එක ගුවන් යානයකට වැඩිමනක් තියෙන්නේ 100යි. කෝටි 6500ක් පාඩුයි. යහපාලන රජයේ ඉන්නේ ඉස්සලා සභාපතිගේ වැටුප ලක්ෂ 50යි. යහපාලන ඇවිල්ලා ලක්ෂ 100යි. ඉතින් කොහොමද රටවල් දියුණු වෙන්නේ? මේක තේරුම් ගන්න. මේ රට වෙනස් කරන්න ඕනේ. අපේ පක්ෂය ශක්තිමත් වෙන්න ඕනේ. අපේ පක්ෂය ආරක්ෂා කරගන්න ඕනේ. එදා නායකතුමා කිව්වා අපේ සම්මේලනයේදී පක්ෂය විනාශ කරන්න උත්සාහ කරන කුජීත පජාති නිවට බියගුළු ක්‍රියාදාම වලින් පක්ෂය බේරගන්න කියලා. එතුමාගේ වචනවලින් මම මතක් කරන්න ඕන නායකතුමා, පක්ෂය ඇතුළෙත් ඉන්නවා නම් ඒ ජාතියේම ක්‍රියාදාම ඔබතුමා ඒ වගේ පක්ෂය බේරගන්න. කතා ලයිස්තුවක් හදාගන්න බැරි මිනිස්සු ඉන්නවා නම් පක්ෂයේ ඉන්න මිනිස්සු නිහඬ වෙන්න, නිහඬ කරන්න, නැගලා එන්න දෙන්නේ නැති දක්ෂිව පස්සට දාන්න හදනවා නම් ඒ වගේ බලවේග පක්ෂය ඇතුළේ තියෙනවා නම් ඔබතුමා පරිස්සම් වෙන්න. නැත්නම් මේ පක්ෂයත් අනිත් පක්ෂ වගේම කැඩිලා බිඳිලා එහෙට පණීවි මෙහෙට පණීවි ඔහේ යාවි කොර ගහ ගහ යාවි. අපි බලයටත් තේවි ආපහු බලයෙන්ුත් වැටේවි. හැබැයි රට තියෙන දනම් පල්ලුවේවි. සමුන්නාසලට ජය වේවා.